Hi guys, welcome back to my channel. Ho detto che adesso ho un video che ho fatto. Ho detto video che ho fatto. Ho detto che ho fatto lemon. 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 Lankave then dehi varithinadi varita ithin samanya kaleta wada godak aduwata ganna puluwan ithin api karanne godak lunu dehi danawa e kaleta ita amatharawa ithin apita puluwan mellumakata ehema naththam lemonade ekak ehema hada ganna me kramayata ogalanta try karala balanna puluwan ඕන වෙලාවක මොකද නිතරම ලංකාවේ රස්නේ ඉතින් නිතරම අපි lemon juice ටිකක් freeze කරලා තියෙනකොට අපිට පුළුවන් රස්නේ වෙලාවට drink එකක් හැටියට උනත් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද මම මේ ටික කල් තියාගන්නේ කියලා. ඉතින් අද මම මගේ lemon ටික මිරික ගන්න මම මේ juice electric juice එක තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඕගලන්ට මේ වගේ එකක් තියෙනවා නම් මේ වගේ එකෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ hand juice එකක් තියෙනවා නම් එකත් පාවිච්චි කරන්න පුළුවන්. ලේසි. ඉතින් මේ වගේ එකක් තියෙනවා නම් දෙහි ගොඩක් දෙහි lemon ඒව ගොඩක් තියෙන වෙලාවට මේ වගේ එකක් ඇත්තටම හරිම ලේසි. ඉතින් මම අද මේක තමයි පාවිච්චි කරන්නේ. මම ගෙදර සාමාන්‍යයෙන් මැල්ලුමකට වගේ lemon එකක් මිරිකනවා නම් මේක තමයි ගන්නෙ. මෙහෙම මේක තමයි ගන්නෙ මේක ලේසි එකක් විතර මිරිකනවා මැල්ලුමකට වගේ ඉතින් අපි දෙහි බෑයක් වගේනේ දාන්නේ ඉතින් එතකොට මම මේක තමයි පාවිච්චි කරන්නේ ඉතින් මේ තියෙන මම මගේ මිරික ගත්තු මගේ lemon juice ටික මෙතන මිලිලීටර 700ක් විතර තියෙනවා ඔක්කොම lemon juice ඊට අමතරව අපිට ඕන වෙනවා මේ වගේ ice cube trays මේක මේ lid එකක් තියෙන එක මම ගත්තේ ඒක ගොඩක් හොඳයි මොකද අපි freezer එකේ මස් දානවා මාළු දානවා ඉතින් එතකොට ඒවල තියෙන ගඳ යන්නේත් නැහැ අපි මේ වගේ lid එකක් තියෙන එකක් ගත්තු තින් ඒක lid එකක් නැති කාට හරි ඉන්නවා නම් පුළුවන් ඒක cling wrap එකකින් එහෙම නැත්නම් lunch sheet එකකින් cover කරලා freezer එකට දාන්න පුළුවන්. ඊට අමතරව මේකේ එහා පැත්තේ පිටිපස්සේ තියෙන්නේ silicone මේ යට තියෙන්නේ. එතකොට ලේසියි අපිට මේකෙන් අපේ lemon cube එක ගලවලා ගන්න. තනිකරම මේක plastic වලින් තිබ්බොතින් මේක මෙහෙම කර කර ගහන්න ඕන වෙනවා. ඉතින් එතකොට කරදරයි සමහර වෙලාවට මේක පුපුරන්නත් පුපුරනවස්ථාවක් තියෙනවා. මොකද මගේ කලින් තිබිච්ච ඒවා ඒ වගේ. ඉතින් මම ඒව ඔක්කොම අයින් කරලා මේ වගේ ඒවා ගත්තේ මට ලේසි නිසා. ඉතින් දැන් මම කරන්නේ මේ ටික ඔක්කොම අපේ lemon juice ටික ඔක්කොම මේකට අපිට එක ඒ කියන්නේ එක මැල්ලුමකට අවශ්‍ය ප්‍රමාණයට තමයි අපි ඔක්කොම lemon ටික මේකට දාන්නේ. සාමාන්‍යයෙන් මේ සැහැඳි දෙකක් වගේ තමයි මම දාන්නේ මැල්ලුමකට එක වේලකට ඇති වෙන්න. ඉතින් අපි දැන් මෙහෙම ෆ්‍රීස් කරාට පස්සේ අපි දැන් ඒක ඩිෆ්‍රොස්ට් කරාට පස්සේ ආපහු ෆ්‍රීස් කරන්න හොඳ නැහැ. ඒකයි දැන් ෆ්‍රීස් කරන එකේ යන්නේ ඒ දේ තමයි අපි දැනගන්න ඕනි. ෆ්‍රීස් කරපු එක ආයේ ඒකේ අයිස් යවලා ආපහු ෆ්‍රීසර් එකට දාලා එහෙම අපි කැමට ගන්න හොඳ නැහැ. එතකොට අපේ ශරීරයට ඒක අහිතකර වෙනවා. ඉතින් දැන් මම මේ ටික ඔක්කොම මේකට දාගන්නවා. Five hours later.
මගේ දැන් lemon cubes ටික ඔක්කොම freeze වෙලා තියෙන්නේ. දැන් මම මේ ටික ඔක්කොම වෙනම භාජනයකට දාගෙන container එකකට දා ගන්නවා. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ lemon cubes ටික දැන් ඔක්කොම ඒවා freeze වෙලා තියෙන්නේ හොඳට. මේක lemon cube එකක තියෙනවා මේසැහැඳි දෙකක් විතර. ඒ කියන්නේ මට මැල්ලුමකට වගේ ඇති වෙන ප්‍රමාණය. දැන් මම හෙට මැල්ලුම හදනවා කියලා දන්නවනම් මගේ menu එකේ මැල්ලුම තියෙනවනම් මම මේකෙන් මට අවශ්‍ය ප්‍රමාණය fridge එකට දාලා තියන්න පුළුවන්. එතකොට මේක කැටේ දිය වෙනවා අපිට අවශ්‍ය වෙලාවට. නැත්නම් soup එකකට වගේ නම් අපිට මේක මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් මම මේක දාගන්නවා freezer safe container එකක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් freezer safe කියලා කියන්නේ මේ මේ විදියට තියෙනවා මෙතන ගහලා තරුතරු වගේ ඇඳලා තියෙන්නේ. ඒ mark එකකින් කියන්නේ freezer safe container එකක් කියලා. ඉතින් මම ඒකට ඔක්කොම මගේ lemon cubes ටික දාගන්නවා. ඒතර මට අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. මොකද දැන් අපි ice tray එකේම තියලා තිබ්බොතින් කරදරයි සැරින් සැරේට ගලව ගලව ඉන්න ඕනි. නැත්තම් දැන් මේ වගේ මෙහෙම කරලා තිබ්බම අපිට ආපහු අයිස් ට්‍රේ එක මොනාට හරි තව ඕනේ නම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හරිම ලේසි. දැන් මෙහෙම දැම්මයි කියලා දැන් මේක එකට එකක් ඇලවෙන්නේ නැහැ ආපහු. මේ විදිහටම වෙන වෙනමම තියෙනවා. ඉතින් මම මගේ ඔක්කොම දැන් lemon ටික lemon cubes ටික මේකට දාගත්තා. ඉතින් හරි ලේසි. අවශ්‍ය වෙලාවට මේක ඇරියා මේකෙන් එකක් ගත්තා. පාවිච්චි කරන්න පුළුවන් ඕන වෙලාවක. රෙඩි මිරික මිරික ඉන්න ඕනේ. සමහර වෙලට අපි දෙහි භාගෙට මිරිකලා ඒවත් ඉතුරු භාගෙත් සමහර වෙලට නරක් වෙලා විසි කරන වෙලාවල් තියෙනවානේ. ඉතින් මේක විසි කරනවට වඩා මේ වගේ ක්‍රමයක් ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න. ලංකාවේ ඔක්කොම ඔය දෙහි මේක දෙහි විතරක් නෙමෙයි ඕනම දෙයක් දෙහි ලෙමන් ඊට පස්සේ ඔය මොනවාද ලංකාවේ ජමනාරන් තියෙන්නේ ඒ වගේ පැණි දොඩම් වතුල සමහර ගෙවල් වල ගස් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේව නිකන් බොරුවට ගහේ ඉදි වැටි වැටි යනවට වඩා මේ විදියට ඉතින් අවශ්‍ය වෙලාවට අපිට ඩ්‍රින්ක් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න දෙහි වලින් ලුණු දෙහි හදනවට වඩා ඉතින් අවශ්‍ය වෙලාවට මේකත් හොඳ ටිප් එකක් දෙහි කල් තියාගන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Ciao.